IPL තුන්වෙනි දිගහැරුම අවසන් වෙන්නේ තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ටම තමන්ගේ නම ජාත්‍යන්තර පිටියට අරගෙන යන්න අවස්ථාව ලබා දීලා. තරගවලි ක්‍රීඩකයෝ පෙන්වපු දක්ෂතා ගැන ජාත්‍යන්තර මාධ්‍ය පවා ඉහළ ඇගීමක් කරන විදිය අපිට දකින්න තිබුණා. මේ විදිහට තරගවලිය පුරා ක්‍රීඩකයෝ පෙන්වපු දක්ෂතා එක්ක තරගවලි කණ්ඩායම තරගවලිය අවසන් වෙන්නත් කලින් නම් කරන්න ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය කටයුතු කරලා තිබුණා. ඒ විදිහට නම් කළ කණ්ඩායමට ශ්‍රී ලංකාවේ තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ඇතුළත් වෙලා තියෙන එක ගොඩක් වටිනවා. තරගවලි වැඩිම ලකුණු ලබාගත් ආවිෂ්ක ප්‍රනාන්දු තමයි කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරු විදිහට නම් කරලා තිබුණේ. ඉනිම 10කදී ලකුණු 339ක් ලබා ගන්න ආවිෂ්ක සමත් වෙනවා. 38ක සාමාන්‍යයක් එක්ක 125ක ප්‍රහාරක වේගයක් රඳවා ගන්න ආවිෂ්ක සමත් වෙනවා. ගොඩක් අවස්ථාවල ඉනිම ගොඩනගන විදිහේ ඉනිම් තමයි අපි ආවිෂ්කගෙන් මෙදා පාර දැක්කේ. තරගවලියේ වැඩිම ලකුණු ලාභිය අතරේ 4 වෙනි තැන දිනාගත්ත ඇන්ඩ්‍රූ ෆ්ලේචර් තමයි ආවිෂ්කගේ ආරම්භක ප්‍රතිකරන සගයා විදිහට නම් වෙලා තිබුණේ. ඉනිම 9කදී ලකුණු 266ක් ශතකයක් එක්ක ලබා ගන්න ෆ්ලේචර් 132ක ප්‍රහාරක වේගයක් වගේම 38ක සාමාන්‍යයක් රඳවා ගන්නත් සමත් වෙනවා. අංක 3 ක්‍රීඩකයා විදිහට නම් වෙන්නේ ගාලු නායක කුසල් මෙන්දිස්. කුසල් ලකුණු 256ක් සාමාන්‍ය 28ක් එක්ක ලබා ගන්නේ 122ක ප්‍රහාරක වේගයකින්. 59ක සාමාන්‍යයක් එක්ක ලකුණු 294ක් අරගෙන තරගාවලියේ වීරයා බවට පත් වෙන සදීර සමරවික්‍රම තමයි කණ්ඩායමේ අංක 4 ප්‍රතිකරු විදිහට නම් වෙන්නේ. ජෙෆ්න කණ්ඩායමට අවශ්‍යම වෙලාවවලන සදීර ලකුණු අතරට එන විදිහ තමයි අපිට තරගාවලිය පුරාම දකින්නට ලැබුණේ. කණ්ඩායමේ අංක පහස්ථානය ලැබිලා තියෙන්නේ ඇන්ජලෝ මැතිවුස්ට. මැතිවුස් ඉනිම 9කදී ලකුණු 213ක් ලබා ගන්න සමත් වෙනවා. 35ක සාමාන්‍යයක් 123ක ප්‍රහාරක වේගයක් රඳවා ගන්න මැතිවුස් සමත් වෙනවා. 40ක සාමාන්‍යයක් එක්ක ලකුණු 244ක් ලබා ගන්න අශේන් බණ්ඩාර කණ්ඩායමට එකතු කරන්නේ ප්‍රතිකරුවෙක් විදිහට පෙන්වපු දක්ෂතා නිසා විතරක් නෙවෙයි, පන්දු රකින්නෙක් විදිහට පෙන්වපු සුපිරි දක්ෂතාවත් එක්කමයි. කමිදු වෙන්දිස් කණ්ඩායමට එන්නේ තුන්ගිරියව් ක්‍රීඩකෙක් විදිහට. ලකුණු 260ක් ගන්න කමිදු පන්දු යවන්නෙක් විදිහටත් කැන්ඩි කණ්ඩායමට අවශ්‍ය සේවය කරන විදිහ තමයි අපි දැක්කේ. විකට් 18ක් බිඳ දාලා තරගාවලියේ වැඩිම කඩුලාභිය බවට පත් වෙන කාලෝස් බාත්වයිට් මේ තරගාවලියේ සාර්ථකම පන්දු යවන්න බවට පත් වීමත් එක්ක පහසුවෙන්ම වසරේ කණ්ඩායමේ සමාජිකෙක් බවට පත් වෙන්න සමත් වෙනවා. තරඟ 5කට විතරක් සෙල්ලම් කරලා කඩුලු 12ක් බිඳ දාන බිනර ප්‍රනාන්දුත් ක්‍රික් ඉන්ෆෝ වසරේ LPL කණ්ඩායමේ වේග පන්දු යවන්නෙක් විදිහට තමන්ගේ ස්ථානය ලබා ගන්න සමත් වෙනවා. ලොකු පිබිදීමක් එක්ක මේ වතාවේ වැඩිම කඩුලාභිය අතරේ දෙවෙනි තැනට පත් වෙන නුවන් තුෂාරත් කණ්ඩායමේ තැන දිනාගෙන තියෙනවා. තුෂාර කඩුලු 14ක් දවාගෙන තමයි මේ කණ්ඩායමට එන්න අවස්ථාව හදාගන්නේ. ලෝකයේ අංකයකේ T20 පන්දු යවන්නෙක් විදිහට ඉන්න වනිදු කඩුලු 10ක් දවා ගනිද්දී වනිදුට වඩා හොඳ පාලනයක් එක්ක පන්දු යවපු විජේකාන්ත් වියස්කාන්ත් තරගාවලියේ කඩුලු 13ක් දවාගෙන මේ කණ්ඩායමේ අංක 1 දඟ පන්දු යවන්න බවට පත් වෙන්න සමත් වෙනවා. ඔය තමයි වසරේ කණ්ඩායම. මේ කණ්ඩායමට තව අය ආව වගේ හොඳයි කියලා හිතෙන අය ඉන්නවද? ඒ අය කමෙන්ට් කරන්න. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපේ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.